සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද අපේ channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ කුහුඹුවන් ගැන ඔබනොදක් කරුණු කිහිපයක්. මීට වසර මිලියන 140 168 අතර කාලයකදී පෘථිවිය මත කුහුඹුවන් නිර්මාණය වුණ බව විශ්වාස කරනවා. අද වන විට විද්‍යාඥයින් කුහුඹු විශේෂ 12,500කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. එහෙත් තවත් කුහුඹු විශේෂ දහසක් පමණ සොයා ගැනීමට ඇති බවට විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. කුමීන් අතරින් පෘථිවිය මත බහුලවම ජීවත් වන්නේ කුහුඹුවන්ය. පෘථිවිය මත ජීවත් වන කුහුඹු ප්‍රමාණය පෘථිවියේ වාසය කරන සියලුම පෘෂ්ඨවංශීන් ප්‍රමාණයටත් වඩා විශාල වෙනවා. මෙම කුහුඹුවන්ගේ සිරුර, හිස, උරස සහ උදරය ලෙස කොටස් තුනකින් සමන්විත වෙනවා. මොවුන් සන්ධි සහිත පාද ධර්ම නිසා මොවුන්ට සන්ධිපාදිකයන් ලෙස හඳුන්වනවා. මෙම සතුන් ආත්‍රපෝඩා සත්ව වංශයට අයත් වෙනවා. මේ කුහුඹුවන් අනෙක් කුහුඹුවන් සමග සන්නිවේදනය සිදු කරන්නේ පෙරමෝන නම් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්. ඔවුන් මේ සඳහා ඔවුන්ගේ හිසේ ඇති ඇන්ටෙනාව භාවිත කරනවා. මෙම කුහුඹුවන්ට පෙරමෝන වලට අමතරව ඔවුන්ගේ ඇන්ටෙනා සහ ඉදිරිපස කකුල් භාවිතයෙන් එකිනෙකා ස්පර්ශ කිරීම මගින්ද සන්නිවේදනය කරන්න පුළුවන්. කුහුඹුවන්ට ඔවුන්ගේ ජනපදයේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් වල සිට ආහාර ඇති ස්ථාන දක්වා සියල්ල මෙම ක්‍රම භාවිත සන්නිවේදනය කරන්න පුළුවන්. කම්කරු කුහුඹුවන් වසන්ත සහ ගිම්හාන කාලවලදී ආහාර සොයා තම කූඩුවේ සිට යාර 100ක පමණ දුරක් ගමන් කරනවා. කුහුඹුවන් මේද සහ සීනි අඩංගු ආහාරවලට වැඩි කැමැත්තක් දක්වනවා. අවසාන වශයෙන් අපි බලමු කොහොමද මේ කුහුඹුවන් පලවා හරින්නේ කියලා. කුහුඹුවන් සිටින ස්ථානවලට ගම්බිරි සෙදීම මගින් අපිට මේ කුහුඹුවන් පලවා හරින්න පුළුවන්. තව මේ කුහුඹුවන් පලවා හරින්න විනාකිරි, දෙමන්ඩුය, කුරුදු වැනි ස්වභාවික ද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන්. අපිට මේ කුහුඹුවන් ගමන් කරන පාර හරහාට රසහුණු වලින් ඉරක් ඇඳීමෙන් මෙම ස්ථානය හරහා කුහුඹුවන් ගමන් කිරීම නවත්වන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ මුලින්ම දීලා ජයග්‍රහණය කරේ මෙන්න මෙයා. හරි, මෙන්න අද ප්‍රශ්නය. ඔයාලට මේ ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දීලා ඔයාගේ චැනල් එකට ප්‍රී කමියුනිටි පෝස්ට් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට දාන වීඩියෝ එකේදී ඔයා දාපු කමෙන්ට් එකයි ඔයාගේ චැනල් එකයි පෙන්න ගන්නත් පුළුවන්. මෙන්න අද ප්‍රශ්නය. කුහුඹුවන් අයත් වන සත්ව වංශය කුමක්ද? එහෙනම් කට්ටියම ප්‍රශ්නෙට හරි උත්තරේ කමෙන්ට් කරමු. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.